වන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත මෙරට කොරෝනා රෝගීන් ලක්ෂ 3 ඉක්මවයි හිඟ ඇස්ට්‍රාසෙනිකා ලබන සෙනසුරාදා දිවයිනට ඔක්සිජන් ඇති වෙන්න තිබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි විදේශ ශ්‍රමිකයින්ට කොවිඩ් එන්නත් කරන්නේ ආරම්භයි අමරිකානු ඩොලර් මිලියන 100ක් වටිනවා කිව්ව මැණික වටින්නේ ලක්ෂ 10ද බන්දුල හාල් මිල අඩු කරයි සුදු කැකුළු 92යි නාඩු 97යි සරසවි ආචාර්යවරුන් ඔන්ලයින් වර්ජනේ ගුරු වර්ජනයත් අකණ්ඩව හෙද වර්ජනය පැයයි ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම 30වනදා විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ්ගේ නිවසේ සිටි මෙහෙකාරියන් සොයා ඩයගම පීරයි බාලවයස්කාර මෙහෙකාරියන් සොයා පොලිසිය කොළඹ පීරයි රජයේ මුදල් සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන හරින්ගෙන් පැය 5ක් CID ප්‍රශ්න කරයි ආණ්ඩුවත් එක්ක නීත්‍යානුකූල දඩයමකට සජිත් සූදානම් මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව අද ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබෙනවා රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා රෝහල්වල ඔක්සිජන් හිඟයක් ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යක් නැතැයි ඔහු අවධාරණය කරනවා මේ අතර මෙතෙක් බලාපොරොත්තුව සිටි ඇස්ට්‍රාසෙනිකා හිඟ එන්නත්තුගේ සෙනසුරාදා මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා කොවැක්ස් පදනම යටතේ ප්‍රදර්ශනයක් ලෙස බලාපොරොත්තුෙන් සිටි ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728460ක් එළඹෙන සෙනසුරාදා දින දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුෙන් සිටින 490000කට පළමුව එන්නත් කරන සිදු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබා දීම අද නාරාහෙන් පිට යුද හමුදා රෝහලින් ආරම්භ වුණා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිබල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියා. යුද හමුදාව මේ සඳහා අපට විශාල උදව්වක් උපකාරයක් කරනවා. ඒ අනුව දැනට පිටරට යාමට බල सभापति गेमुनु विजयरत्न महता प्रकाश कला पूर्ण एन्नत्करणे सिदुकर एति मगीन सदहा प्रमुखत्वे लबा देन पवई ओहु वेडदुरटत् सदहन कले අපි දැනුම් දීලා තියෙනවා අගෝස්තු 30 වන විට මුළු ලංකාවේම බස්සත් සේවක මහතුන් අනිවාර්යයෙන්ම මේ දිට්ට එන්නතම ලබා ගත යුතුයි කියලා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට COVID-19 වෛරසය ආසාදින වී ඇති බවට අද දින තහවුරු වීම හේතුවෙන් එම අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂා පටපැඳිගේ මහත්මිය නියෝග කර තිබෙනවා. හබුතලේ හල්දුම් මුල්ල නිව්වුඩ් වතුයයේ පරණ ඒක නිවැරදි කළ යුතුයි එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. ඒ වගේම තමයි මේ දිනවල අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාව ඉක්මවලා ගියා කියන වැරදි ප්‍රවෘත්තියක් මගේ නමින් ඉදිරිපත් කරලා තිබුණා සමහර මාධ්‍යවල. එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැති බව නැවත අවධාරණය කරනවා. කිලෝ 516 ඩොලර් මිලියන 100යේ මැණික් ගල වටින්නේ රුපියල් ලක්ෂ 10ක් පමණ බව රත්නපුර මැණික් විශේෂඥයින් පවසනවා. මෙවැනි මැරිච්ච ගල් ඕනතරම් රත්නපුර ප්‍රදේශයේ ඇති බවයි ඔවුන් පවසන්නේ. සභාපති එතුමා පෙන්වන්නේ මේ නුගුල් ගලේ මේව වැඩ කරන මේ තියෙන්නේ මේ තියෙන කැපිෂන් කරලා ඒ ගලේ කෑලි. මේ ගල බර්න් කරාම මෙන්න නිල්.
මේවා ගල් පෙන්නන්න කියන මට පුළුවන් නම් ඒ ගලේ කෑලි නිල් කරලා මෙන්න ගල් කැරට් 200 300 500 ගල් මේ මෙන්න සභාපතිතුමා පෙන්න නූල් ගල් තියෙනවා කියලා ඒ ගලේ මේන්න නූල් මේ ගලේ නූල් ගල් මේ දින දෙක අපිෂන් කරලා පිටුවට පස්සේ මේ බර්න් මම අභියෝග කරනවා ඒ ගලයි මේ ගලයි මේ ගලේ කෑලි මේ මේකේ හදන්න පුළුවන් ලොකු ගල් මේ අර ගලේ මේ වගේ ගල් කෑලි පෙන්නන්න කියන මට අපි මම අභියෝග කරනවා මේ වගේ නූකල පෙන්නන්න කියන ගල් කෑලි මේ ගල මගේ දැන් උත්තර බලන්න කියලා මට මිල කරන්න බෑ මේ ගල බලන්න ඔය කියන විදිහේ මේ මේ ගල බලනකොට මේ කැඩලා මේ දෙක අතර ගැළවුණේ මේ වලේ ගන්න බැරුව මේ කුරු ගෙඩි ගහලා මෙතනින් කැඩුණා ගාතම දෙකට කැඩලා තියෙන්නේ මේ ගල. ඊයේ ටීවී එකේ ගියා කු ගලක් හම්බෙලා මේ කෝටි ගානක් වටිනවා. තවක්වත් වටින්නේ නැහැ. මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්ද. කරන්ඩම් ආදී ගලක් කට්ටයකට ගල ඇලිච්ච. ගල් පොකුරක් ඇදිලා තියෙන්නේ. එහෙම ලොකු වටිනාකමක් නැහැ. මට පුදුම මේ ගල මේ මෙච්චර මිලියන ගාන වටිනවා කියලා මේ කියනවා මම මේ ඕල්මන් වෙලා ඉන්නේ ඇත්තටම. සත්තරගුරු විද්‍යාලයේ මම මේ හොයනවා කවුද කියලා මේ මිල දාපු. මගේ ගලක් තියෙනවා මම ඒකේ තුනෙන් පංගුවක් අඩුවට දෙනවා. මේගොල්ලෝ මේ වෙන මොකක්වත් කරන්න යනවත් දන්නේ නැහැ. මේ ගල හදාගෙන මේ ගල අසෙන් දාන වෙන ගලක් මේ කෝටි ගානක රටට පටවන්න හදනවත් දන්නේ නැහැ. මේ මේ රොක් කැප් වෙනවා. ඒතර රජහරා යන්න පුළුවන්. එහෙම එකක් කරන්න නම් කියලා මට සැකයක්ත් තියෙනවා. ඇත්තටම දකින්න මට මාබල් එකක් විතරයි සුදු පාට. රත්තරපුරේ වටේ තියෙන මැනික් ගල් ටිකෙන් ඇදි මේ අංකා ගොඩ ගන්න මේ නායකේ වල ඔක්කොම කරන්න පුළුවන්. මේ බොරුවට මේ කෑක ගහින්නේ මේ නයයි 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 රටවල නයයි ඉන්නේ. මේකේ තියෙන සම්පත් ටික හරියටම කළමනා කරගෙන කරනවා නම් ලංකාව ගොඩ ගන්න ඇති. දැන් මැනික් කුළුණක් හදනවා. මැනික් කුළුෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ වගේ බොරු කරන්න කියොත් එහෙම. අපන්නම් මේ රූපරාමනෝ දැක්කහම පේන්නේ කොරණ්ඩම් ඉස්පටික සමූහයක් එකතු වෙලා. ඒකට කියන්නේ මේ ඇග්‍රිගේට් කියලා. එහෙම එකතු වෙලා හැබැයි ගල් සියල්ලම මැරිලා. ඒක කිසිම වටිනාකමක් නැහැ. හැබැයි මියුසියම් එකකට ඒ ගල ලක්ෂ 10ක් විතර වටිනවා. ඒක වටිනවා කියලා අනුමත කරන එක සම්පූර්ණ වැරදි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දින කැඳවූ අවස්ථාවේදී රජය විසින් පාර්ලිමේන්තුවට මේවන විට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් දේශපාලන වේදිකාව තුළ සාකච්ඡාවට ලක් වුණා. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසක් චෝදනා කර සිටියේ කළු සල්ලි සුදු කිරීම සඳහා රජය විසින් මෙම මුදල් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවටයි. රජය ඊට පිළිතුරු ලබා දෙමින් අවධාරණය කර සිටියේ කළු සල්ලි සුදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් වත්මන් රජයට නොමැති බවයි. එමෙන්ම එවැනි කටයුත්තක් සිදු කිරීමට කිසිදු රජයකට හැකියාවක් නොමැති බවටද රජය අවධාරණය කර සිටියා. අදාළ පනත් කෙටුම්පත පිළිබඳව ප්‍රබල සංවාදයක් දේශපාලන වේදිකාවෙත් සාමාන්‍ය සමාජය තුලත් පවතින පසුබිමක් තුළ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ඒ ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනී වික්‍රමසිංහ සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් අද පෙරවරුවේ කැඳවීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිච නිර්මලන් විග්නේශ්වරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 7ක් සංශෝධනයට ලක් කිරීමට තීරණය කර ඇති බව දන්වා සිටියා. මෙම සංශෝධන අන්තර්ගත කෙටුම්පත හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙහිදී නීතිචවරයා දන්වා සිටියා. එන අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ වූ අතරෙහිදී පෙත්සමක් ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච ශාන්ත ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිචවරයා සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පත තුලින් විශාල වශයෙන් බදුගෙවීම් පැහැරහළ පුද්ගලයින්ට සමාවක් ප්‍රදානය කෙරෙන බවයි. මේ තුලින් අධිකරණයේ සතු බලතලද කප්පාදු වීමක් සිදු වන බව පෙන්වා දුන් නීතිච ජයවර්ධන මහතා පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් දැනට ක්‍රියාත්මක මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත, දේශීය ආදායම් පනත, ත්‍රස්තවාදීන්ට සැපීම වැළැක්වීමේ පනත, අල්ලස් පනත වැනි වැදගත් පනත්වල ඉතාම අත්‍යවශ්‍ය වගන්ති අක්‍රිය කිරීමක් සිදු වන බව පෙන්වා දුන්නා. පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච එම්.එස්. සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව චෝදනා කළා. ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපති නීතිචවරයා අවධාරණය කළේ. මේ හරහා කළු මුදල් සුදු කර ගැනීම සඳහා ලෝකයේ වෙනත් රටවල සිටින පුද්ගලයන් මේ රටට තම නීති විරෝධී මුදල් රැගෙන ඒම වැළැක්වීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපති නීතිච සුමන්තිරන් මහතා අනතුරු අඟවා සිටියා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච සුරෙන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත තුලින් නීති විරෝධී ලෙස මුදල් උපයන ජාවාරම්කරුවන්ට විශාල වශයෙන් සහන අත්වන බව පෙන්වා දුන්නා. පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණා. ඉශාලිනීගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කර තිබෙනවා.
ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම අද දින සිදු වූයේ නැහැ. එළඹෙන 30 වනදා දේහය ගොඩ ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කොළඹින් පැමිණීමට නියමිත බව ඩයගම පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා පවසනවා. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවය යොදවා ඇති ස්ථාන සොයා පොලිසිය දෙවන දිනටත් අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකාරියන්ගෙන් දිගටම ප්‍රකාශ සටහන් කරගන්නමින් සිටිනවා. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඩයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිළිසීමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම අද දිනෙත් ඩයගම් ප්‍රදේශයේ සිය විමර්ශනවල සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු වල නිරත වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සඳහා දරුවන් රැගෙන ගිය තැරව්කරුගෙන් පවුලේ සමාජිකයන්ගෙන් සහ මීට පෙර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ නියුතු කාන්තාවන්ගෙන් ඇතුළු සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රැසකගෙන්ම ඊයේ දිනේද ප්‍රකාශ සටහන් කරගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඊයේ රාත්‍රියේ තෙක්ම සිදු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවසේ සිට මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අයවලුන් පත් කර තිබෙනවා. ජූලි 30 වෙනිදා එම සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. අධිකරණ නියෝගයක් මත ඉශාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණයක් සිදු කර අදාළ වාර්තාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරියගේ දේහය භූමදානය කරන ලද ඩයගම වත්තේ පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. මියගිය ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි විට රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇගේ පියා සහ සොහොයුරා මෙන්ම දැරියගෙනවිත් බාර දුන් තැරැව්කරු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙක් ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ට අධිකරණයේ හමුවේ උපරිම දඬුවම් ලබා දෙන ලෙස බල කරමින් ලිදුල පොලිස් පසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායි කම්කරුවන් පිරිසක් අද දිනේ උද්ඝෝෂණයක නිරත වුණා. බස්නාහිර පළාතේ මෙහෙකාර සේවයේ නියුතු බාල වයස්කාර දරුවන් සොයා අදත් පොලිස් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඊයේ දින මෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල එවැනි හඳුනාගත් තොරතුරු ලැබුණු ස්ථාන 30කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා විශේෂ කණ්ඩායම් යොදවා. ඒ වගේම අද දිනේත් කොළඹ නගරයේ අනිකුත් පොලිස් ස්ථාන සහ පොලිස් වසම් ආශ්‍රිතවත් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දින මෙම මෙහෙයුම් මෝදරින් ආරම්භ වුණා. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන පිළිබඳ දැනුම් දීමට ඊයේ දින විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දුන්නා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයට අනත්‍යන කාර්යමණ්ඩලයේ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද සහය ලැබී තිබෙනවා. අද බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනත්‍යන කාර්යමණ්ඩලයේ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතාවලට එක් වුණා. ගුරු විදුහල්පති වර්ජනය අද ක්‍රියාත්මකයි. ගුරු විදුහල්පති සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලැබෙන සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අද ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නතර කළා. ඒ පිළිබඳව දුරකථනින් සියතට අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බෙන් හැක මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ගෙනල්ලා තියෙන බරපතල ලෙස ඉදහස් අධ්‍යාපනයට හානි කරන අධ්‍යාපනයේ මිලිටරිකරණය කරන සහ වාණිජකරණය කරන මේ යෝජනාවලිය වහාම ඉල්ලා ගන්නා ඉල්ලා අස්කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධයට සහය පළ කරමින් දිවයිනේ විශ්වවිද්‍යාල රාශියක සිසුන් සහ අනත්දෙන කාර්යමණ්ඩල අද විරෝධතා සංවිධානය කර තිබුණා.
අතරාදු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසන්නේ කොතලාවල පනතට විරුද්ධ බවයි. මේ කොතලාවල විශ්වවිද්‍යාලයට පුළුවන් වෙනවා රට පුරා ඕනම පළාතක කැම්පස් එකක් අරින්න. ඕනම පළාතක කැම්පස් දෙකක් අරින්න පුළුවන්. මේවා පුද්ගලික විශ්වවිද්‍යාල. කොටිම්බ කියන රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් ආරම්භ කරන්න තමයි දැන් රජය උත්සාහ කරන්නේ. එදා එක විශ්වවිද්‍යාලයකට විරුද්ධ වෙච්ච අය අද රෙදියද ගෙන්ද මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් ආරම්භ කරන්නේ මම මේක එදා මේ පද්ද පාර්ලිමේන්තුවේ ගත්තාම මම චමරාජපක්ෂ මහත්තයාගෙන් ජීඑල් පීරිස්පත් වගේ ඇහුවා එදා ඔබතුමාලා සයිටම් එකට විරුද්ධ වුණා ඒ විරුද්ධ වෙච්ච අය මේක කොහොමද ගේන්නේ කියලා නමුත් ඒ අයට උත්තරයක් තිබෙන්නේ නැහැ කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් අද දෙවයින පුරා විරෝධතා පැවැත්තුණා මෙතර අද පැවති ගුරු වෘත්තීය සමිති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වර්ජනීය දිගටම ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නායකින් අවධාරණය කළා. එකඟ වූ පරිදි මේ සිකුරාදාට පෙර ඒ ජනාධිපතිතුමාගේ සාකච්ඡාව දැන් අපිට ලබා දෙන්න ඕනේ. ඒ නිසා තව දුරටත් මේ ප්‍රශ්නේ කල්මරන්නේ නැතුව වහාම විසඳන්න කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් අපිට සිදු වෙනවා තවත් ක්‍රියාමාර්ග අපේ ඉදිරියට ගෙන යමින් තව තවත් ක්‍රියාමාර්ග වලට අවතීන වෙමින් මේ ප්‍රශ්නය විසඳන තුරු අවසන් ජයග්‍රහණය තෙක් සටන ඉදිරියට අරගෙන යන මේ සටන තීව්‍ර වෙනවා මේ වෙලාවට මේකට ඒකතු වෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මේ වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර වෙනකොට පල්ලම් බසින පාලකයෝ දැන් අපිට සාකච්ඡා වලට කතා කරනවා අදත් දිවයින පුරා ගුරු විදුහල්පති විරෝධතා පැවැත්තුණා මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සාකච්ඡාවලින් පසු ප්‍රකාශ කළේ ගුරු සේවාව සංෘත කිරීම පිළිබඳව ලබන සඳුදා කැබිනට් රැස්වීමෙන් පසු දැනුම් දෙන බවයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේද කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා. 2018 වර්ෂයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිය සඳහා බදවාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ගාලු මුවදරදී විරෝධතාවයක නිරත වුණා. ඒ වසර එකහමාරක සිට නවතා ඇති තම අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන ලෙස ඉල්ලමනුයි 2018 වර්ෂයේදී සංගීත පීඨය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. ඒ විධිමත් විශ්වවිද්‍යාල බඳවා ගැනීම ක්‍රමවේදය යටතේ පළමු කොරෝනා සමයේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපන කටයුතුද සිදු කර තිබෙනවා. නමුත් වසරක පමණ කාලයක සිට අධ්‍යාපන කටයුතු නතර කිරීමට විශ්වවිද්‍යාලය පියවරගෙන තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ 2018 වර්ෂයේම විශ්වවිද්‍යාලයට බඳවාගත්තේ නැති සිසුන් පිරිසක් ලබාගත් අධිකරණ නියෝගයයි. මේ නිසා වසරක පමණ කාලයක සිට සිසුන්ට අධ්‍යාපනය අහිමි වුණා. තම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේයි විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීම් කළත් අධිකරණ නියෝගය නිසා එසේ කළ නොහැකි බව විශ්වවිද්‍යාල බලධාරීන් පවසා තිබෙනවා. අද ගාලු මුවදරදී විරෝධතාවයට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ තම ගැටලුවට වහා විසඳුම් ලබා දෙන ලෙසයි. ක්‍රමයට විභාග පාස් කරලා ඒ ළමයි දැන් ගෙවල් වටේලා ඉන්නවා. ඉතින් ඒ ළමයි අපි තා ඉක්මනින් ඒ ළමයින්ගේ ඉගෙනීම් කට පටන් ගන්න කියලා තමයි අපි මේ දැනුවත් කරන්නේ. මේ මේ පිටකින් එක අපි අද ආවේ මේ මේ බලධාරීන් දැනුවත් කරන්න තමයි මෙතනින් ඇහිලා ඉන්නේ. ඇත්තටම දැන් අපි කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න හින්දා අපි දැන් ජොබ් වලටවත් එහෙම ගන්න නැහැ. මොකද කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න ළමයිව ඉතින් ජොබ් වලට දැන් මේ ජොබ් වලට සාමාන්‍යයෙන් ගන්න ස්ථිර තියා ගන්න නිසා දැන් අපි සිලෙක්ට් වෙලා ඉන්නවා කියලා ඒවට ගන්නෙත් නැහැ. ගොඩාක් මානසිකව වැටලා ඉන්නේ. අපි අදම 2018 තමයි එලෙවල් කරේ 2018 දැන් 2021 මේ වෙනකන් ගෙදර තමයි හිටියේ. ඒ කියන්නේ අපිට කිසිම ජොබ් එකකට යන්න බෑ දැන්. මොකද අපි සමහර අපේ ළමයි ඉන්නවා සංගීත පීඨය විතරක් දාපු අය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. ඉතින් එයාලට ගොඩක් අසාධාරණයි. දැන් සමහරු එක එක කැම්පස් වලට වෙන අය ගිහිල්ලා එයාලා ඉගෙන ගන්නවා. ඒ කට්ටිය තාම ගෙදර. ඉතින් මේකට අපි කියන්නේ ඉක්මන් විසඳුමක් දෙන්න කියලා. මේ සතියේ සිට සතුස හරහා රතුකේ කිලුප් සහල් කිලෝවක් රුපියල් 80කට අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ සතියන්තයේ සිට සුදු කැකුළු කිලෝවක් රුපියල් 92කටද නාඩු කිලෝවක් රුපියල් 97කටද අලෙවි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සතියේ සිට රතු කැකුළු හාල් කිලෝවක් සිල්ලරට පාරිභෝගිකයන් රුපියල් 88ට
අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් සියලුම සතුස වෙළඳසැල් මගින් මේ සතියන්තයේ වන විට සුදු කැකුළු කිලෝවක් රුපියල් 92 මිලට අලෙවි කරනවා නාඩු කිලෝවක් රුපියල් 97 මිලට අලෙවි කරන්නට බලාපොරොත්තු වෙනවා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අමරපුර මහානිකායේ අභිනව උත්තරීතර මහානායක අංක මහා පඬිත දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ඉල්ලීම සිදු කළේ රාජගිරිය කලපලුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට උන්වහන්සේ බහ දැකීමට අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයට පත් අගමහා පඬිත දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ බැහැදකීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැමිණ තිබෙනවා රාජකීය කලපලුවව තපවන භවනා මධ්‍යස්ථානයට පැමිණේ අග්‍රාමාත්‍යවරයා මහනාහිමියන් සමග කෙටි පිළිසඳරක නිරත වුණා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙල මහනාහිමියන් අගය කර ඇති අතර මහා සංඝරත්නය වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කිරීමට ලක් කළා එමින්ම වර්තමානයේ පාසල් දරුවන්ගේ අතපසු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් මේවන විට වාර්තා වන පුවත් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත් රටට වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අත්‍යවශ්‍ය බවටත් මෙහිදී මහනාහිමියන් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් තමා නොකරන බවත් ඒ සඳහා ඉදිරියේදී භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරින් අධ්‍යයනය කර මතය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවට අග්ගමහා පඬිත දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ බ්‍රේකු නිලධාරීන් අතර හමුවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්ුණා ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට සිය වෘත්තීය කටයුතු වල නිරත වීමේදී ප්‍රායෝගික මුහුණතිඹුර සිදුවන ගැටලුකාරී තත්ත්වයන් ශ්‍රී ලංකා රේගුව සමග නිරන්තරයෙන් කටයුතු කරන විවිධ ආයතන සිය සේවාවන් ඉටු කර ගැනීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාවයන් සහ ආදායම් උත්පාදක ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමගම සතුටුදායක සේවාවක් ඉටු කරමින් ආදායම් උත්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව නිරත වීම පිළිබඳව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කළා සේවක පිරිස වෙත තෘප්තියකින් යුතුව වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට රේගු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළා එක් එක් ක්ෂේත්‍රයන්හි නියෝජිතයින් මුදල් අමාත්‍යවරයා වෙත සිය ක්ෂේත්‍රයන්ට අදාළව මුහුණ පෑමට සිදු වී ඇති හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝව පැහැදිලි කරනු ලැබුවා මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් ත්‍රිවට් කබ්‍රාල් මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හරින් ප්‍රනාන්දු මහතාගෙන් CID පැය 5ක කාලයක් ප්‍රශ්න කර තිබෙනවා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා අද උදෑසන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී මන්ත්‍රීවරයා සමග සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා ආණ්ඩුවට මම බොහොම පැහැදිලිව කියන්න කැමති මේ මන්ත්‍රී දඩයම නතර කරන්න. අපි හැමෝම එකහුව වෙලා නිත්‍යානුකූලව දඩයම් කරමු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු අය. මුළු රටම කොරෝනා වසනෙන් අලුත් රැල්ලක් නිර්මාණය වෙලා සෞඛ්‍ය පද්ධතියටම බරපතල අභියෝගයක් එල්ල වෙන මොහොතක ආණ්ඩුව හැමදේම පටලවගෙන තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය සිදු වෙලා වසර කිහිපයක් ගත වුණු නිසා අපිට හිතෙනවා එක වෙලාවකට මේක ඊබේම අමතක කරන්නට ආණ්ඩුව ඉඩ අරලා තියෙනවද කියන සැකයක් අපි තුල තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බේ පුපුරලා අවුරුදු දෙකයි මාස තුනක් වෙනවා ආපු ගමන් ඔක්කොම අල්ලනවා කිව්වා. දැන් මම හිතන්නේ ඒවා වෙනුවට කරන්නේ අපේ මන්ත්‍රීවරු දඩයම් කරනවා. අපි ආණ්ඩුවට කියනවා පාස්කු ඉරිදා මහමළු කරු දන්නවා කියලා කිව්වා. කරුණාකරලා ඒගොල්ලෝ දඬුවම් දෙන්න මේ මන්ත්‍රීවරුන්ට කරදර කරන්න නැතුව. පැය 5ක පමණ කාලයක් හරිම් ප්‍රනන්දු මන්ත්‍රීවරයාගෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සහ ප්‍රකාශ සටහන් කිරීම සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව CIDන් පිටතට පැමිණි හරිම් ප්‍රනන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. දේශපාලනය කරන සමහර දේශපාලඥයන්ට තනතුරු වලට ආපුවම හොරක් දේවල් අමතක වෙනවා. මොකද මේ තනතුරු දාලා යන්නත් වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මම ආසයි සරත් වීරසේකර මහත්තයා විශේෂයෙන්ම කියනවා. එතුමා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මං සම්බන්ධයෙන් විශාල ප්‍රකාශ කිහිපයක්
කිහිපයක් කරා. මම ආසයි මේ නාලිකාවට කරන්න සරත් වේදසේකර මහත්තයාව මාවයි ආරාධනා කරන්න පාස්කුව සම්බන්ධයෙන් වෙච්ච පාර්ලිමේන්තුවේ කියපු කතා සම්බන්ධයෙන් මම එතුමාට විවෘතව වේදිකාවකට ආරාධනා කරනවා අපි කරුණු සාකච්ඡා කරමු. නිකම් පොලිසිය වල දාලා මාව නිකම් බොරුවට රස්තදු කරනවට වඩා අපිට ඕනේ මේ රටේ ඇත්ත චූදිතය කවුද කියන එක හොයාගන්න. තාත්තගේ කතන්දරය තමයි තාම මේ කට උතරට ගන්න. තාම නැහැ ඉතින් කොයි වෙලාවෙ එන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මොකක් හරි යක් හොයමින් පවතිනවා. පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි. CID විසින් නැවත වතාවක් කරණියන් පොඩි අර වැඩක් කොනිත් දන්න කරපු වැඩක් මම හිතන්නේ මම ගෙන්නලා. කොහොම අසාධාරණ වැඩක්. මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා උසාවියෙන් පැහැදිලිව මම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ මට දුරකථන ඇමතුමා ආපු ගම මම රන්ලික්‍රමසිංහ මහත්තයා දැනුවත් කරා. එතුමාව ගෙන්නලා කට උත්තරේ ගන්න කියලා. ඉතින් ඉදිරිපස්සේ ඔක්කොම පොලිසිය දැනන් හිටපු ඒවා ගැන එතුමත් කියන්නම් කියලා එතුමා බය නැතුව එතුමාට දැන් එනකොට දුරකථන එතුමා දීලා ප්‍රකාශයකුත් කරා. වර්තමානයේ රට පවතින තැනින් ගොඩ ගැනීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අතීතයට දොස් පැවරීම පළක් නැති ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති බියුරෝ ආරම්භ කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියේ බියුරෝව පිහිටුවීම එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙහිදී නව බියුරෝවේ සභාපති ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත් වී තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රට අද තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් අද අපි පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපේ අදහස ජාතික එකඟතාවයන් නැති කරගන්නේ නැතුව ජාතික එකඟතාවයන් කියන එක මෙහිදී විශේෂයෙන් අදහස් කරන්නේ කවුරු හෝ ආණ්ඩුව සහ කවුරු හෝ විපක්ෂය මේ සියලු දෙනා එකඟත්වයකට ආ යුතු කරුණු තියෙනවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අධ්‍යාපන සෞඛ්‍යද කෘෂිකර්මද තාක්ෂණයද ඒවා පිළිබඳව ඉතින් ඒක නිසා මේ ජාතික එකඟතාවයක් ඇති කරගත්තේ නැත්නම් හැම වෙලේම පවතින ආණ්ඩුවක් කුසින් කරපු හොඳ දේවල් ඊළඟ ආණ්ඩුව කරන්න ඒ වහක දානවා හැමතිරෙක වෙනස් වුණත් ඒකයි ඉතින් ඒක නිසා අපි අතීතයේ දොස් කියන්නේ නැතුව අද තියෙන තැනින් රට ගොඩ ගන්න අපි බලාපොරොත්තු වැතුව අලුත් වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කමයි තියෙන්නේ පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි රටේ ශක්තිමත් කරන පක්ෂය ප්‍රධාන වශයෙන්ම තව පාරක් ඔබතුමාට තරම් කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඒකව ඔබතුමාගේ අදහස් කොහොමද දැන් ජනාධිපති අපේක්ෂක හුඟක් ඉන්නවනේ ඒක නිසා අපි ඒගොල්ලන්ට තැනක් දෙන්නවා අපි එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.